वीडियो एक इन कथा कराने बुते उलांगे ट्यूटर के पिटुआंग का पहलवे दाहतर है इंदां एक इन मैं प्रश्न ये मामा उलांगे ट्यूटर के टेम में विभाग इटे आपु प्रश्न आती है निमी प्रश्न मामा दाने हेतु तमाई और याला टे विभाग इति यम प्रश्न के उत्तरे लिया ना बेरी नां ये प्रश्न टे उत्तरे लिया ना कोहम दाबी प्रवेश वेन्नी की ला पहेदिली करी बांग मैंने मैं प्रश्न सिद्ध कराना बोलूंगा දැන් ඇත්තටම මේ ප්‍රශ්නේ කියෙව්වාම අපිට මේ ප්‍රශ්නේදී මොකද්ද අපි ලියන්න ඕනේ උත්තරය කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මම මේ ප්‍රශ්නේ උත්තරත් එක්ක මේ දැම්මේ ඔයගලන්ට පෙන්වන්න අපි නොහිතන විදිහට මේ ප්‍රශ්නෙට අපිට උත්තරේ ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්න දේවල්ම ලියුවොත් මේ ප්‍රශ්නෙට ලකුණු ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් දැක්කහම අනේ මේක තේරෙන්නේ නැහැ කියලා අතෑරලා ලකුණු හතරක් නැති කරගන්නවට වඩා අපි මේ ප්‍රශ්නයේ තියෙන කරුණු वचने इल्लुम वाक्रय नहीं देखा भी सिलेबस के तीन वचन या इल्लुम वाक्रय इना मेक में प्रश्न तीन एक वेदगा वचन या अंतिनु ये आदायम स्थावर बा उपकल्पनीय कर्मी एक हरि नी अपि किएन वानी मिलहरान साधक स्थावर उपावतिन वाकेल उपकल्पनीय कर लता माई इल्लुम वाक्रय कांदिनु एत इल्लुम प्रमाणीय विनाश वीम अन्न वचन या तीन अपि इगिन गत्तने दैन चुट्टकड कालिन नेद पुति अपि कालिन वीडियो के इगिन गत्ता इल्लुम प्रमाणे विनाशी मुझे तो ये मना इल्लुम प्रमाणे विनाशी मुझे ला संकल्प यात्रीन ये वाके मम्मे के तीन वातावर संकल्प या आदायम प्रतिविपाक या किया तो लोगों ओगलंडे पेनों में प्रश्न या तुलर अपे आर्थिक विद्या विषय निर्देशी प्रधान वचन तुना तीन इल्लुम वाक्य के न वचने तीनों इल्लुम प्रमाणे विनाशी මේ උත්තරේ තියෙන්නේ මේ කියන වචන විස්තර කරලා නේද ඒවා පැහැදිලි කරලා නේද තියෙන්නේ ඉතින් විභාගෙදී ඕගොල්ලෝ මේ වගේ ප්‍රශ්නයක් දැක්කොත් මේ සංකල්ප පැහැදිලි කරන්න වෙන වෙනම ඉල්ලුම් වක්‍රය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරා මෙතන මේ තියෙන්නේ පුතේ ඉල්ලුම් වක්‍රය කියන එකේ අදහස තමයි මෙතන මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඊළඟට ඉල්ලුම් ප්‍රමාණීය වෙනස් වීම බලන්න මෙතන තියෙන ඉල්ලුම් ප්‍රමාණීය වෙනස් වීම කියන එක පැහැදිලි කරලා ඊළඟට ආදායම් ප්‍රතිවිපාකය කියන එක මෙන්න මෙතන පැහැදිලි කරලා තියෙනවා නේද? ඒතර මේ කරුණු තුනට ලකුණු තුනක් එහෙම් පිටින්ම අපිට ලැබෙනවා. අපි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න තේරෙන්නේ නැහැ. හැබැයි අපිට මේ ප්‍රශ්නය තුල තියෙන මේ කරුණු පැහැදිලි කරනවට අපිට ලකුණු තුනක් ලැබෙනවා. ඔක්කොම මේ ප්‍රශ්නෙට හම්බෙන්න තියෙන ලකුණු හතරයි. ඒ හතරේ තුනක් අපි ලේසියෙන්ම ගත්තා. ඉතින් මෙතන මේ මේ මෙන්න මේක කියනවා ඉල්ලුම් ප්‍රමාණීය වෙනස් වීමට බලපෑම් කරන්නේ ආදායම් සහ ආදේශන ප්‍රතිවිපාක කියලා. අපි දන්නවා හැමතිස්සෙම මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයට හේතුව මොකද්ද? ආදායම් සහ ආදේශන ප්‍රතිවිපාකේ. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණීය වෙනස් වෙන්නේ ආදායම් සහ ආදේශන ප්‍රතිවිපාකවල බලපෑම නිසා. මේ කාරණාවත් ලිව්වහම තමයි ලකුණු හතරම විභාගෙට ලැබිලා තිබුනේ. ඉතින් බලන්න දැන් මම මේ ප්‍රශ්නේ මේ ටියුට් එකට ඇතුළත් කරෙත් ඔන්න ඔය හේතුව නිසා විභාගෙට එන ප්‍රශ්න වලට උත්තර ලියන්න තේරෙන්නේ නැහැ කියලා ළමයි කියනවා. දැන් බලන්න මේ ප්‍රශ්නේ අපි හරියට ප්‍රැක්ටිස් කරොත් විභාගෙට මේ වගේ ප්‍රශ්නයක් ආවත් අපිට උත්තරේ ලියන්න දැන් පුළුවන් වෙලා තියෙනවා. right ඉතින් ඒ කාරණාව පැහැදිලි කරන්න ඕන ඉඳ තමයි මම මේ ප්‍රශ්නේ දැම්මේ. right ඊළඟට අපි සාකච්ඡා කරන්නේ 37 වෙනි ප්‍රශ්නේ පිටු අංක 15 ඉල්ලුම් නම්යතාවය කියන්නේ මොකද්ද කියලා අහන්නේ. right අපි එහෙමනම් ඉල්ලුම් නම්යතාවය කියන එකේ අදහස ලියාගමු. ඊට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉල්ලුම් නම්යතාවය ඉල්ලුම කොයිතරම් නම්යශීලීද ඉල්ලුම කොයිතරම් නම්යශීලීද කියන එක තමයි ඉල්ලුම් නම්යතාවයෙන් අදහස් කරන්නේ. දැන් අපි දන්නවා ඉල්ලුම එක් එක් සාධකවලට අනුව වෙනස් වෙනවා නේද? අපි කියනවා සලකා බලන භාණ්ඩයේ මිල සම්බන්ධිත භාණ්ඩවල මිල පාරිභෝගික ආදායම පාරිභෝගික රුචිය
පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙන්න මේ වගේ කාරණා අනුව ඉල්ලුම වෙනස් වෙනවා කියලා. එහෙනම් ඉල්ලුම නම්‍යශීලී වෙන කාරණා තියෙනවා නේද? තලකා බලන භාණ්ඩයේ මිලත් එක්ක ඉල්ලුම නම්‍යශීලී වෙනවා. තලකා බලන භාණ්ඩයේ මිලත් එක්ක ඉල්ලුම නම්‍යශීලී වෙනවා. එතකොට අපි මෙන්න මෙතෙන්දී සාකච්ඡා කරන්න පුතේ. ඒ එක් එක් ඉල්ලුම තීරණය කරන සාධක මත ඉල්ලුම කොයිතරම් නම්‍යශීලී වෙනවද කියන එක. රයිට්. එතකොට හැමතිස්සෙම මනින්නේ ඉල්ලුම කොයිතරම් නම්‍යශීලී වුණාද කියන එක. හොඳට මතක තියාගන්න. අපි මේකේ උත්තරය මෙන්න මේ විදියට ලියාගමු. මේ තියෙන්නේ 32 අංකය දාලා මේ තියෙන්නේ ඒ ප්‍රශ්නේ උත්තරය. මේක ඕගොල්ලෝ ලියාගන්න. රයිට්. මම එමනම් ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. ඕගොල්ලෝ මේක වීඩියෝ එක පෝස්ට් කරලා ලියාගන්න. ඊළඟට අපි මෙන්න මෙතන ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඉල්ලුමට බලපෑම් කරන සාධක 6ක් 7ක් අපි ඉගෙන ගත්තනේ. නමුත් අපි මතක තියාගන්න ඕනේ පුතේ, ඒ හැම සාධකයකටම අනුව ඉල්ලුම කොයිතරම් නම්‍යශීලී වෙනවද කියලා වෙන වෙනම හොයන්න අමාරුයි. උදාහරණයක් පාරිභෝගික රුචියට අනුව, නැත්නම් පාරිභෝගික රුචිය වෙනස් වීමට අනුව ඉල්ලුම කොයිතරම් වෙනස් වෙයිද කියලා මනින්න අමාරුයි. මොකද පාරිභෝගික රුචිය මනින්න බෑනේ. නේද? මිනිහගේ ආසාවක් මනින්න පුළුවන්ද? ඒහිඳ ඔය ඉල්ලුම තීරණය කරන සාධක අතරින් සාධක කිහිපයක් අපිට නිශ්චිතවම මැනගන්න පුළුවන් පුතේ. සාධක කිහිපයක් අපිට නිශ්චිතවම මැනගන්න බෑ. උදාහරණයක් තමයි පාරිභෝගික රුචිය. ඒ වගේම තව උදාහරණයක් තමයි පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා. මේ කාරණා ගැන නිශ්චිතවම අයින්න බැරිඳ ඒවා සමග ඉල්ලුම කොයිතරම් නම්‍යශීලී වෙනවද කියලත් අපි මනින්න යන්නේ නෑ. අපිට හොඳටම මනින්න පුළුවන් සාධක තුනක් තියෙනවා. ඒ තමයි පුතේ සලකා බලන භාණ්ඩයේ මිලත්තන් සමග ඉල්ලුම කොයිතරම් නම්‍යශීලී වෙයිද. ඇත්තරම ඉල්ලුම නෙමෙයි වචනේ ඉල්ලුම් ප්‍රමාණය කියන වචනේ තමයි මෙතෙන්දී. සම්බන්ධිත භාණ්ඩවල මිලත් එක්ක ඉල්ලුම කොයිතරම් නම්‍යශීලී වෙයිද. මෙතෙන්දී නම් ඉල්ලුම හොඳේ. ඒ වගේම පාරිභෝගික ආදායමත් සමග ඉල්ලුම කොයිතරම් නම්‍යශීලී වෙයිද කියලා වෙන වෙනම මනින්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙතෙන්දී අපි ඉල්ලුම තීරණය කරන ප්‍රධාන සාධක තුනක් වෙන වෙනම අරගෙන තමයි ඉල්ලුම කොයිතරම් නම්‍යශීලීද කියලා වෙන වෙනම ගණනය කරන්නේ. එතෙන්දී හැමතිස්සෙම මතක තියාගන්නේ ඉල්ලුම නම්‍යශීලී වෙනවා කියලා බලන්නේ මොන ඉල්ලුමද? තලකා බලන භාණ්ඩයේ ඉල්ලුම ගැන තමයි සාකච්ඡා කරන්නේ. තලකා බලන භාණ්ඩයේ ඉල්ලුම නැත්නම් ඒ දැන් මෙතෙන්දී අපිට ඉල්ලුම හෝ ඉල්ලුම් ප්‍රමාණය කියලා කියත හැකියි. හොඳට මතක තියාගන්න වෙන කිසිම භාණ්ඩයක නෙමෙයි ඉල්ලුම දිහා බලන්නේ. තලකා බලන භාණ්ඩයේ ඉල්ලුම දිහා තමයි අපි බලන්නේ. ඉතින් වෙන භාණ්ඩයක ඉල්ලුම කියලා ලියන්න යන්න එපා. හොඳේ. කෙලින්ම තලකා බලන භාණ්ඩයේ ඉල්ලුම විතරයි අපි මෙතෙන්දී ගන්නෙ. ඒකත් එක්ක වෙන වෙන සාධක සංසන්දනය කරලා අපි මේකේ සාකච්ඡා කරමු. රයිට්. දැන් එහෙමනම් අපි බලමු මේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය මෙන්න මේ සලකා බලන භාණ්ඩයේම මිලත් එක්ක සංසන්දනය කරලා කොයිතරම් නම්‍යශීලී වෙයිද කියලා. සලකා බලන භාණ්ඩයේ මිලත් එක්ක සංසන්දනය කරාම සලකා බලන භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණය කොයිතරම් නම්‍යශීලී වෙයිද කියලා මනින එක තමයි පුතේ මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ. මේක වචන දෙකක් පුතේ මෙතන තියෙන්නේ ඔයගලන්ට. මේ මෙන්න මෙහෙම මට මේ වචන දෙක පෙන්න තෑකි. මිල කියන්නේ එක වචනයක්, ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ තව වචනයක්. මිල කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමේ නම්‍යශීලීත්වය. එතකොට සලකා බලන භාණ්ඩයේ මිලට අනුව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමේ නම්‍යශීලීත්වය මයිනව නම් අපි ඒකට කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. මං හිතන්නේ ඔයගොල්ලන්ට ඒක පැහැදිලි ඇති. අපි එහෙමනම් මේකේ තේරුම මේ විදියට ලියාගමු. මේ 33 වෙනි අංකය දාලා මිල ඉල්ලුම් නම්‍යතාවයේ පැහැදිලි කිරීම. රයිට්. මේක ලියාගන්න.
right. එහෙමනම් මං ඊළඟ කොටසට යන්නම්. ඊළඟට අපි කතා කරන්න පුතේ මේ මිල ඉල්ලුම් නම්‍යතාවය මනින ක්‍රම. මිල ඉල්ලුම් නම්‍යතාවය දැන් ඉල්ලුම කොයිතරම් නම්‍යශීලීද කියලා නිකන් අපිට උඩින් පහළ වෙන්නේ නැහැ නේ උත්තර නේද? ඒත් අපි ඒවා මැනලා බලන්න එපා. මේ මනින්න පුතේ අපි ප්‍රධානම සූත්‍ර වර්ග දෙකක් පාවිච්චි කරනවා. සූත්‍ර දෙකක් නෙමෙයි සූත්‍ර වර්ග දෙකක් පාවිච්චි කරනවා. එක සූත්‍ර වර්ගයකට අපි කියනවා පුතේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. තව සූත්‍ර වර්ගයක් තියෙනවා අපි ඒකට කියනවා ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. ඕගොල්ලන්ගේ ඩියුට් එකේ ඕන්නම් යටින් බලන්න මේ නමත් තියෙනවා. right. එතකොට එහෙමනම් මිල ඉල්ලුම් නම්‍යතාවය මනින්න පාවිච්චි කරන ප්‍රධාන සූත්‍ර වර්ග දෙකයි ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය. අපි ඒකේ මුලින්ම කතා කරන්නේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගැන. ලක්ෂ කියලා කියපු ගම ඕගලන්ට පේනවා මේ කතා කරන්නේ ඉල්ලුම් වක්‍රයේ එක ලක්ෂයක් ගැන නේද? ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයේ නිශ්චිත මිලක් සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡා කරන්නේ. එමනම් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයේදී මොකද්ද වෙන්නේ පුතේ? ඉල්ලුම් වක්‍රයේ එක් ලක්ෂයකදී නම්‍යතාවය ගණනය කිරීම. එහෙම නැත්නම් යම් නිශ්චිත මිලකදී මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. right මේ ටික පොඩ්ඩක් කියවලා බලන්න. ඔයගොල්ලන්ගේ නෝට් එකේ මේ කොටස කියවලා බලන්න. right වීඩියෝ එක පෝස්ට් කරලා ඒ ටික කියවලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳට තේරෙයි ඒක. මෙන්න මේ කාරණාව ඉතාමත් වැදගත් නෝට් එකේ දෙවෙනිදී ඒක හොඳට කියව ගන්න. එතන තියෙන සමහරක් ඒවා අපිට ඕන වෙනවා. අපි ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයයි ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයයි සංසන්දනය කරනවා ඉස්සරහට. අන්න ඒ සංසන්දනය කිරීමේදී මේ දෙවෙනි ඡේදයේ තියෙන තොරතුරු ඕන වෙනවා. right දැන් අපි කතා කරන්න පුතේ මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරද්දී පාවිච්චි කරන සූත්‍ර පිළිබඳව. දැන් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයේ සූත්‍ර තුනක් තියෙනවා. සූත්‍ර තුනක් කිව්වට ඇත්තටම මෙතන තියෙන එක සූත්‍රයයි. ඒ සූත්‍රය පාවිච්චි කරලා තවත් සූත්‍ර දෙකක් ගොඩනගාගෙන තියෙන එකක් තමයි මෙතනින් පේන්නේ. කොහොමරි කමන්නේ ඔයගොල්ලෝ නිකම් මතක තියාගන්න ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න සූත්‍ර තුනක් පාවිච්චි කරනවා. එක සූත්‍රයක් අපි කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස බෙදනවා මිලේ ප්‍රතිශතාත්මක වෙනස හරහා. ඩෙල්ටා Q D බෙදන්න ඕනේ ඩෙල්ටා P ගෙන්. මෙතෙන්ට ඩෙල්ටා Q sorry ඩෙල්ටා Q D percentage මෙදින ප්‍රතිශතාත්මක කියන අදහස. ඩෙල්ටා වලින් කියන්නේ පුතේ වෙනස. මේ මේ මේවා මේන්න මේ කොටස විතරක් මට පුළුවන් ඕගලන්ට ඕන නම් සිංහලෙන් කියවෙන විදිය කියන්න. මෙතන තියෙන පුතේ මේ සිංහල මේ මේ සම්පූර්ණ දිගට තියෙන වචන. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස වෙනව නේද? ඒත් කියවෙන සෑම වචනයක්ම මේ මෙන්න මේ තුනේ තියෙන. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස දැක්ක නේද? ඕගොල්ලෝ තේ විදිහට මේක කියවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න මෙතන Q තිබ්බත් QD තිබ්බත් දෙකම එකයි. ඒ කියන්නේ මෙතන QD කියලා ඕගොල්ලන්ට ඕන නම් මෙතන ඒ අකුර යොදා ගන්න පුළුවන්. right මේ ඉර උඩින් ලියලා තියෙන ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස ඉර යටින් ලියන්නේ මිලේ ප්‍රතිශතාත්මක වෙනස. right ඊළඟ සූත්‍රය බලන්නකෝ. ඩෙල්ටා QD එක කිලින්ම මේ විදිහටම කියවන්න පුරුදු වෙන්න. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. නැත්නම් ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P QD. යම් විදියකට මේක කියවලා කටපාඩම් කරගන්න. ඩෙල්ටා කියන්නේ වෙනස, QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය, P කියන්නේ මිල, ඩෙල්ටා කියන්නේ වෙනස. මෙතන P කියන්නේ. ඔයගොල්ලන්ට ඩෙල්ටා P සහ P කියන්නේ ಜಾති දෙකක් හොඳයි. ඩෙල්ටා P කියන්නේ මිලේ වෙනස. මෙන්න මේ P කියලා කියන්නේ පුතේ අපි විසින් පළවෙනියටම ගන්න මිල. පෙර මිල පළවෙනියටම අපි මිලක් ගන්නවා. අන්නේ මිල තමයි P කියන්නේ. ඒ මිලට අදාළ වෙන ඉල්ලුම් ප්‍රමාණයකුත් තියෙනවා. අන්නේ ඉල්ලුම් ප්‍රමාණය තමයි QD කියන්නේ. එතකොට පෙර මිලයි පෙර ඉල්ලුම් ප්‍රමාණයයි තමයි මෙතෙන්ට දාන්නේ. නැත්නම් අපි කියන්නේ වෙනස් වෙන්න කලින් තිබ්බ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා නේද? ඒ සූත්‍රෙම ගන්න තියෙනවා.
ඍණ B වැඩි කිරීම P බෙදීම QD කියලා. ඍණ B කියන්නේ මේ B කියන්නේ ඉල්ලුම් වක්‍රයේ බෑවුමනේ. ඉල්ලුම් වක්‍රයේ බෑවුම සෑම විටම මොකද පුතේ? ඍණාගයක් නේද? ඉල්ලුම් වක්‍රයේ බෑවුම සෑම විටම ඍණාගයක් ගන්න. එයින තමයි ඍණ B කියලා දාලා තියෙන්නේ. ඔකට දැන් මෙන්න මේ මට දැන් ඕනේ කරන්නේ ඔයාලට පෙන්නන්න මේ ඍණ B කොහෙන්ද ආවේ? ඍණ ලකුණු අයින් කරමුකෝ ඒක හිතින් අයින් කරමුකෝ B. ඉල්ලුම් වක්‍රයේ බෑවුම කොහොමද මේ උඩින් පාත් වුනේ? ඔයගලන්ට මතකද බෑවුම හොයන සූත්‍රය? මොකද්ද බෑවුම හොයන සූත්‍රය? ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P නේද? බෑවුම හොයන සූත්‍රය මතක නැත්නම් අර මුල්ම පිටු වලට ගිහිල්ලා බලන්න. ඉල්ලුම් වක්‍රයේ බෑවුම හෙව්වා අපි ගණන් 10ක් 12ක් ඇදුවා. B සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. එහෙම නේද? ඒක නෙමෙයිනේ මෙතන තියෙන්නේ. මේ තියෙන්නේත් ඒක නේද? ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. එහෙනම් පුතේ මේ මොකද්ද කරලා තියෙන්නේ? මෙන්න මේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන පදය තනි පදයක් විදියට මෙතනින් ලියලා නේද? ඒකෙන් තමයි මං කිව්වේ මෙතන සූත්‍ර තුනක් නෙමෙයි තියෙන්නේ එකයි තියෙන්නේ කියලා. මේකත් මේ හදාගත්තු එකක් අපි. කොහොම වුණත් මේ බලන්න මේ සූත්‍රයම තමයි තව චුට්ටක් සුළු කරලා මේ යටින් දියලා තියෙන්නේ. හරිනේ. right. මේ සූත්‍ර තුනක් ඇයි අපි ඕගොල්ලන්ට උගන්වන්නේ? ඇයි සිලබස් එකේ මේ සූත්‍ර තුනක් තියෙන්නේ? මේ සූත්‍ර තුනක් තියෙන්නේ අපේ ලේසියට. අපේ ලේසියට කියන්නේ ගුරුවරුන්ගේද? නෑ නෑ ඕගොල්ලන්ගේ. ඇයි විභාගයට පුතේ නම්‍යතාවය ගණනය කරන්න ක්‍රම තුනකින් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගාන දෙනකොට විභාගයට ක්‍රම තුනක් හරහා ගාන දෙන්න පුළුවන් පේපර් එකේ. එතකොට ඒ විභාගයට දීලා තියෙන ක්‍රමය අපි බලලා ඒ ක්‍රමයට අනුව අපි මෙතන සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ නේද? ඒ කෙසෙල් ඒ බනිස් කියනවනේ ඒ වගේ තමයි. එතකොට හොඳට මතක තියාගන්න අපි විභාගේ ගාන දීලා තියෙන රටාව දිහා බලලා අපිත් ඒකට හරියන සූත්‍රය මෙතනින් පාවිච්චි කරන්න ඕනේ. දැන් නම්‍යතාවය ගණනය කරන්න කියලා දීලා තියෙන පුළුවන් ගානේ. හැබැයි අපි බලන්න ඕනේ ඒකට හරියන සූත්‍රය මොකද්ද? දැන් මේ සූත්‍ර හැම එකකටම ඉස්සරහ පොඩි හිස්තැනක් තියලා තින්නේ ඇයි? ඔයගලන්ට විභාගෙදී මේ සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ මොන වෙලාවෙදිද කියලා ලියාගන්න තමයි මේ ඉස්සරහ. එතකොට හොඳට මතක තියාගන්න මේ සූත්‍රය දැක්ක ගමන් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ සූත්‍රය පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. මේ සූත්‍රය පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. මේ සූත්‍රය පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක කියලා දැක්ක ගමන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. ඒතර අපි මේකට කියන පුතේ ප්‍රතිශත සූත්‍රය කියලා. මේකේ ප්‍රතිශත නේද තියෙන්නේ මේ? ඒයින් අපි මේකට කියන ප්‍රතිශත සූත්‍රය කියලා. මේ ප්‍රතිශත සූත්‍රය පාවිච්චි කරන්නේ පුතේ විභාගේ ගානේ ඉලක්කම් දෙනකොට ප්‍රතිශතයක් විදිහට නම් ඒ ඉලක්කම් දීලා තින්නේ අන්නේ වෙලාවට මේ සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. විභාගේ ගානේ තියෙන්නේ ප්‍රතිශත ඉලක්කම් නම් අපි පාවිච්චි කරන්නේ ප්‍රතිශත තියෙන සූත්‍රය. එහෙනම් මෙන්න මෙතන ලියාගන්න ප්‍රතිශත අගයන් දී ඇති විට ප්‍රතිශත අගයන් දී ඇති විට දැන් එන ඔගොල්ලෝ මතක තියන්න ප්‍රතිශත අගයන් දීලා තිනකොට මේ සූත්‍රය පාවිච්චි කරා. ඒ වගේම මෙතන මේ කොටුවේ ලියා ගන්න ඉල්ලුම් වක්‍රය ඇලිරක් ඉල්ලුම් ලේඛනය දී ඇති විට ඉල්ලුම් වක්‍රය ඇලිරක් ඉල්ලුම් ලේඛනය දී ඇති විට විශේෂයෙන්ම ඉල්ලුම් ලේඛනය දුන්නාම ඕකෙන් හද තෑගි. ඊළඟට මෙන්න මේක ලියාගන්න. ඉල්ලුම් සමීකරණය දී ඇති විට. ඉල්ලුම් සමීකරණය දී ඇති විට. right. එහෙමනම් ඔන්න අපි දැන්
ඒ සූත්‍ර පාවිච්චි කරන්න ඕනේ කොයි කොයි අවස්ථාවලින්ද කියලා පැහැදිලි කරා. දැන් අපි මෙන්න ගානන් දෙකක් හදමු නේද? අයිත් මේ බලන්න පළවෙනි ගාන. මේ පළවෙනි ගානේ දීලා තියෙන විදිහට බලන්න මේ දීලා තියෙන ඉලක්කම් කොහොමද දීලා තියෙන්නේ කියලා. ප්‍රතිශතාගයන් දාලා නේද? එමනම් අනිවාර්යෙන්ම අපි පාවිච්චි කරන්න ඕනේ මොන සූත්‍රද පුති? අන්න දැක්කද? ඒනිදායි මේ සූත්‍ර තුනම අපි ඉගෙන ගන්න. අපි මේ ගානන් හදද්දී ඉංග්‍රීසියෙන් අකුරු ලියන එක හොඳයි හොඳේ. PED සමානයි ඩෙල්ටා QD percentage බෙදීම ඩෙල්ටා P percentage කියලා අන්න ඒ විදිහට මෙතනින් ලස්සනට ලියලා තමයි ගාන හදන්නේ. පළවෙනි ගානේ උත්තරේ මම හදලා ඔයාලට පෙන්නනවා. මම දැන් හදන්නේ ඔයාලට ඒ ගානේ උත්තරේ පෙන්නන්න. ඔගොල්ලෝ මෙන්න මේ විදිහට ගානේ උත්තරේ හදත හැකි. මේ බලන්න. මේ තියෙන්නේ උත්තරේ. මෙන්න මේ විදිහට හදන්න. PED සමානයි ඩෙල්ටා QD percentage බෙදීම ඩෙල්ටා P percentage. එතකොට ඔය ගානේ ඕගොල්ලොන්ට පේනවා ඕකේ කියනවා පුතේ ඉල්ලුම් ප්‍රමාණය 100%කින් අඩු වුණා කියලා. නේද? මිල 10%කින් ඉහළ යනකොට ඉල්ලුම් ප්‍රමාණය 5%කින් අඩු වුණා කියලා තමයි කියන්නේ. එහෙමනම් අර අඩු වෙනවා කියලා කියන අගය සෑම විටම ඍණ ලකුණත් එක්කම ලියයි. මෙතන මේ ඍණ 5යි percentage කියලා තියෙන, ඒ කියන්නේ 5%කින් අඩු වුණා කියන එක. ඒ වගේම මිල 10%කින් ඉහළ ගියා කියලා කියන්නේ, ඒ ඉන්න මිලට ඔගොල්ලෝ දාන්න 10% ධන අගයක් එක. ඒක වැඩි වුණානේ. වැඩි වෙනකොට ධන අගයක්, අඩු වෙනකොට ඍණ අගයක් දාලා ලියයි. එතකොට මේක බෙදුවාට පස්සේ ඔයගලන්ට පේනවා මේ ප්‍රතිශත ලකුණු දෙක අයින් වෙනවා. 5 10ෙන් බෙදන්න තියෙන්නේ. 5 10ෙන් බෙදුවම උත්තරේ 0.5යි. ඒක ඉර උඩ ඍණ ඉර යට ධන, එහෙමනම් අවසාන උත්තරේ ඍණ. මේක නම් මේ ධන ඍණ ඉච්චර බෙදන්න ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ මතක තියාගන්න. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරොත් ඔයාලට ලැබෙන්න ඕනේ අනිවාර්යෙන්ම ඍණ අගය. අනිවාර්යෙන්ම ඍණ අගය. විභාගෙට දැන් මෙන්න මේ කොටස මම මේ දැන් කියන්න යන කොටස නෝට් එකේ නෑ. හැබැයි මේක කොහේ හරි ලියා ගන්න වටිනවනะ. මිල ඉල්ලුම් නම්‍යතාවය සෑම විටම ඍණ අගයක් ලබා ගත යුතුයි. නැත්නම් මිල ඉල්ලුම් නම්‍යතාවය සෑම විටම ඍණ අගයක් ගත යුතුයි. ඇයි ඒ? ඒ තමයි ඉල්ලුම් නීතිය. මිල ඉල්ලුම් නම්‍යතාවයෙන් පෙන්නනවා ඉල්ලුම් නීතිය. ඇයි ඒ? ඉල්ලුම් නීතිය කියනවා මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා. එතකොට මිල ඉහළ යනවා නම් ඉල්ලුම් ප්‍රමාණය පහළ යන්න ඕනේ. මිල පහළ යනවා නම් ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යන්න ඕනේ. එතකොට මෙතනත් අපි පාවිච්චි කරන්නේ මිල ඉල්ලුම් ප්‍රමාණයයි කියන විචල්යන් දෙක. එහෙමනම් අනිවාර්යෙන්ම ඉල්ලුම් නීතියට අනුව මේ ප්‍රතිලෝම සම්බන්ධයක් මේ දෙන්න අතර බිහි වෙන්න ඕනේ. ප්‍රතිලෝම සම්බන්ධයක් බිහි වෙනකොට අනිවාර්යෙන්ම එක පදයක් ඍණාගයක් වෙනවමයි. ඒ නිසා මිල ඉල්ලුම් නම්‍යතාවය අනිවාර්යෙන්ම ඍණාගයක් ගන්නවා. දැන් මේ ඍණාගයක් ගැනීමේ ප්‍රධාන හේතුව මතක තියාගන්න හරියට මේ මිල ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතින නිසා තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණාගයක් ගන්න. ඔන්න මං සරලව මේක කිව්වා. ඒ වගේම මතක තියාගන්න ඕනේ මිල ඉල්ලුම් නම්‍යතාවය ධනාගයක් ගන්න බැරිද එතකොට? අපිට කියන්න පුළුවන් මිල ඉල්ලුම් නම්‍යතාවය සදහටම ඍණ ධන වෙන්නෙම නෑ කියලා. ඔයගලන්ට විභාගෙට එන ගණන් වල නම් පුතේ ගාන ඉලක්කම් හදන්න આવොත් අනිවාර්යයෙන්ම මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ තමයි ඔයගලන්ට එන්නේ. හැබැයි විභාගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මිල ඉල්ලුම් නම්‍යතාවය ධනාගයක් ගන්න අවස්ථා මොනවද කියලා. දැන් මේකෙන් මොකක්ද අහන්නේ? ධනාගයක් කියන්නේ අනුලෝම සම්බන්ධෙනේ. ඒ කියන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය ධනාගයක් කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් හට ගන්න අවස්ථාව. ඒ මොකද්ද පුතේ? ඒ අහන්නේ ඉල්ලුම් නීතියේ පටහැනි අවස්ථාව නේද? ඉල්ලුම් නීතියේ පටහැනි අවස්ථාවකදී මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන අනුලෝම සම්බන්ධයක්. අනුලෝම සම්බන්ධයක් කියන්නේ නම්‍යතාවය ධනාගයක් ගන්නවා. එහෙමනම් ඉල්ලුම් නීතියේ පටහැනි අවස්ථාව මොනවද? given බහණ්ඩ මතකද? ප්‍රදර්ශනාත්මක බහණ්ඩ කියලා අපි ළඟේ වට කියන.
එහෙම නැත්නම් කියනවා මිල මගින් ගුණත්වය නිර්ණය කරන භාණ්ඩ එහෙම කියලාත් කියනවා. ඉතින් අපි යන්නේ තෙන්දි හොඳට පැහැදිලි කරනවා. ඉල්ලුම් නීතියට පටහැනි ඕනම අවස්ථාවකද මිල ඉල්ලුම් නම් මෙතාවේ ගණනය කරොත් උත්තරයේ දන ඒ ඉඳ හොඳට මතක තියාගන්න. නිකන් හරි මිල ඉල්ලුම් නම් මෙතාවේ ධනාගයක් ගන්නා භාණ්ඩ මොනවද කියලා ඇහුවොත් ඔගලගේ උත්තරේ වෙන්න ඕනේ ගිෆන් භාණ්ඩ. ඉතින් මෙන්න මෙතන පෙන්නනවා ඔයාලට පළවෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ නේද, පළවෙනි අභ්‍යාසෙට. එහෙමනම් අපි බලමු දෙවෙනි අභ්‍යාසයේ තියෙන මේ එක් එක් අවස්ථාවන් වලදී මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නලු. මේකේ මිල බිංදුවේදී පහේදී දහයේදී විස්සෙම ඔක්කොටම ගණනය කරන්න පුළුවන් ගණනය කරනවා නම්, නමුත් අපි මේක මෙහෙම ගණනය කරන්නේ කොහොඳයි? කොහොමද ගණනය කරන්නේ? මම ඔයගලන්ට කියවන මෙතෙන්දී අපි මිල අගයන් පරාස දෙකක් ගන්න ඕනේ. ඒ කියන්නේ මිල බිංදුවේ සිට මිල පහ දක්වා වෙනස් වුණා කියලා අන්න එහෙම ගන්න ඕනේ පුතේ. එක තැනක ඉඳන් තව තැනකට ගියා කියලා අරගෙන තමයි නම්‍යතාවය ගණනය කරන්නේ. එතකොට මිල බිංදුවේදී නම්‍යතාවය ගණනය කරන්න කියන්නේ මොකද්ද දන්නවද? බිංදුවේ ඉඳන් පහට වෙනස් වෙලා හැබැයි මිල බිංදුවයි 30යි කියන ඉලක්කම් දෙක තමයි පදනම් කරගන්නේ. ඊට පස්සේ මිල 5යි, දැන් අපි මම වෙන පාටකින් උගලන්ට දාන්නම්කෝ තව එක. මිල 15 පදනම් කරගන්නවා. මිල 15යි ඉල්ලුම් ප්‍රමාණය 150යි තමයි පදනම් කරගන්නේ. හැබැයි මෙතන ඉඳන් මිල 20යි ඉල්ලුම් ප්‍රමාණය 100යි කියන අගය දක්වා මේක වෙනස් වුණා කියලා උපකල්පනය කරනවා. 15 ඉඳන් 20ට මිල වැඩි වුණා කියලා හිතලා තමයි ගාන හදන්නේ. හැබැයි එතකොට පදනම් මිල හා ප්‍රමාණය වෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ පෙර අගය තමයි අපි හැමතිස්සෙම ගාන හදන්න පාවිච්චි කරන්නේ. මුලින් තිබ්බ අගය මිල බිඳුවේ ඉඳන් 5 දක්වා වැඩි වුණා කියලානේ කියන්නේ. එතකොට කලින් තිබ්බේ මිල බිඳුවනේ. අන්න ඒක තමයි විභාගේ ගාන හදන්න අපි පාවිච්චි කරන්නේ. රයිට්. එහෙමනම් අපි එක ගානක් හදමු. මම මේ විදිහට ගාන හදලා පෙන්නන්නම් ඔයාලට. මිල 30ේදී අපි ගාන හදනවා පළවෙනියටම. මිල 30ේදී නම්‍යතාවය. එතකොට අපි කරන්නේ පුතේ මේ විදිහට ලියනවා P සමානයි 30ේදී කියලා. ලියලා අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ සූත්‍රේ. ඇයි මේ සූත්‍රය පාවිච්චි කරන්නේ? දැන් මෙතන දීලා තියෙන්නේ ඉල්ලුම් ලේඛනය. ඉල්ලුම් ලේඛනයක් දීලා නම් මේ සූත්‍රය තමයි පාවිච්චි කරන්න ඕනේ. රයිට්. අපි එමනම් ලියමු PED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD කියලා. රයිට්. ඒ විදිහට ලිව්වට පස්සේ අපි දැන් මේකේ අගයන් ආදේශ කරන්න ඕනේ. අගයන් ආදේශ කරනකොට ඔයාලට පුළුවන් පුතේ දැන් මිල 30 දීනේ අපි මේ ගාන හදන්නේ. මට දැන් මේක සැරින් සැරේට මාරු කරලා පෙන්වන්න වෙනවා. මිල 30ේදී ගාන හදනවා කියන්නේ මෙන්න මෙහිමයි. එතකොට අපි පදනම් කරගත්තේ මෙන්න මේ අගයන් දෙක. ප්‍රති මිල 30ේදී. හැබැයි දැන් මෙතන ඉඳන් කීයකට හරි වෙනස් වුණා කියලා හිතන්න ඕනේ. අපි හිතමු මිල 30 ඉඳන් 25 දක්වා වෙනස් වුණා කියලා. එතකොට මිල 30 ඉඳන් 25ට වෙනස් වුණා නම් දැන් තියෙන මිල 25 පරණ මිල 30 පෙර අගය තමයි ගාන හදන්න පදනම් කරගන්නේ නේද? මේක තමයි ගන්නේ නේද? පදනම් කරගන්න. හැබැයි අපිට මෙතන පේනවා පුතේ මිල 30 ඉඳන් 25ට කොච්චරක් මිල වෙනස් වෙලාද? 5ක් වෙනස් වෙලා නේද? එතකොට අපි මෙන්න මෙතන වෙනස ගන්නත් ඕනේ. හරිද? මිල 5කින් වෙනස් වෙලා. 5කින් මොකක් වෙලාද පුතේ? 5කින් අඩු වෙලා. එහෙනම් මිලේ වෙනස 5යි. ඉල්ලුම් ප්‍රමාණයට මොකද උනේ? ඉල්ලුම් ප්‍රමාණය බිංදුවේ ඉඳන් 50 දක්වා වැඩි වෙලා තිනවා 50කි. එතකොට ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස 50යි. ඔන්න අපි අර සූත්‍රයට ඕන කරන තොරතුරක් හොයාගත්තා. හොඳේ. මොකද්ද හොයාගත්තේ? ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස 50යි. මිලේ වෙනස ඍණ 5යි. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනසයි මිලේ වෙනසයි ගානේ අහනවා. නේද? බලන්න සූත්‍රය අහනවා නේද කියලා. මේ සූත්‍රයේ ඩෙල්ටා QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. ඩෙල්ටා P කියන්නේ මිලේ වෙනස. අන්න දැන් අපි හොයාගත්තනේ. අන්න ඒක මෙතනින් අපි ලියනවා.
මතක තියාගන්න. දැන් අර මම ඉල්ලුම් ලේඛනය කරා වගේ ඕගොල්ලොත් ඒ වෙනස පැත්තකින් පොඩ්ඩක් ලියලා තියන්න. ඩෙල්ටා QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. මෙන්න මං ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස 50යි කියලා දැම්මා. ඩෙල්ටා P කියන්නේ මිලේ වෙනස. මිල 5කින් අඩු වෙලානේ. ඉන්න මං මෙතන අඩු වෙලා 5කින් කියන එක ඍණ 5ද. ඊළඟට බලන්න මං මෙතෙන්දි කිව්වා අර පෙර අගය තමයි මෙතෙන්ට දාන්නේ. පදනම් කරගන්න අගය නැත්තම් පෙර අගය. මේ බලන්න මෙතන පෙර මේ පදනම් කරගන්න අගය කීයද? මිල 30යි. එනම් p වෙනුවට දාන්න ඕනේ පුතේ මිල 30. ඒ p ත් එක්කම තියෙන ඉල්ලුම් ප්‍රමාණය තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ඒ කියන්නේ මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය මෙතෙන්ට තියෙනවා. ඔගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ ඉල්ලුම් ලේඛනයේ මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය බිඳුවයි. හරි දැන් අපි කරන්නේ මෙන්න මේ පදයේ සුළු කරනවා. 55 න් බෙදනවා. 55 න් බෙදුවාම 10යි ඍණ පදයක් වෙනවා මේක ඍණ 5 න් බෙදෙන ඉඳා. මොන එතන මේ උත්තරය ආවා. මේකත් සුළු කරමු. තිය බෙදනවා බිඳුවේ. ගණිතය දන්න ළමයි දන්නවා බිඳුවෙන් බෙදන්න බෑ සංඛ්‍යාවක්. එතකොට අපි සාමාන්‍යයෙන් ගණිතය කියන්නේ ඒක අනන්තයයි කියලා. දැන් අනන්තය ඍණ 10 න් වැඩි කරාම උත්තරේ ඍණ අනන්තය. ඔන්න අපි ගාණ එකක් හැදුවා. මේ විදියට පුතේ මිල 25 දී, මිල 20 දී, මිල 15 දී ওই විදියට ගාණ සම්පූර්ණයෙන් හදන් යන්න. පොතේ ටියුට් එකේ උතන ඉඩ නැති වුණාට කමන්නේ. කොලයක් අරගෙන ඒ කොලේ මේ ගාන හදන්න. මං ඔයාලට පෙන්නන්නම් එක එකේ උත්තර. ඔගොල්ලෝ තනියෙන් හදලා බලන්න මේ උත්තර තියෙනවද කියලා. මේ තියෙන්නේ මිල 25 දී උත්තරේ. මේ උත්තරේ ඔයගලන්ට එනවද කියලා බලන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක ප්ලේ වෙන එක පොඩ්ඩකට නවත්තලා ඔයගොල්ලෝ ගාන හදලා බලන්න. හදලා මේ උත්තරේ එනවද බලන්න. ඊළඟට මෙතන තියෙනවා මිල 20 දී උත්තරේ. මේ තියෙන්නේ මිල 20 දී උත්තරේ. මේ තියෙන්නේ මිල 15 දී උත්තරේ. ওই විදියට තමයි අපි මේ ගාන හදන්නේ. ඊළඟට තියෙනවා මෙතන මිල 10 දී උත්තරේ. ඒ වගේම මිල 5 දී උත්තරෙත් තියෙනවා. මේ මිල 10 උත්තරේ. මෙන්න මිල 5 දී උත්තරේ. අවසාන වශයෙන් මෙතන තියෙනවා මිල 0 දී උත්තරේ. ඉතින් මේ විදිහට ඔයාලගේත් උත්තර ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. right. එතකොට මේ තමයි අපේ අභ්‍යාසය. මේ උගලන්ට සූත්‍ර හුරු වෙන්න දීලා තියෙන මෙන්න මේ ඉල්ලුම් ලේඛනයට අදාළව උත්තර ටික. ඔලෝගලන්ට පේනවා මේ ඉල්ලුම් ලේඛනයක් දුන්නාම ඒකෙන් කොච්චර ගණන් හදන්න තියෙනවද කියලා. ඊළඟට තුන්වෙනි එකේ තියෙන්නේ ගාන මොකද්ද තියෙන්නේ? ඉල්ලුම් සමීකරණයක් දීලා තියෙන්නේ නේද? ඉල්ලුම් සමීකරණයක් දීලා තියෙන අවස්ථාවක අපි පාවිච්චි කරන්න ඕනේ සූත්‍රය මොකද්ද පුතා? මේ අන්තිම සූත්‍රය නේද? මේ සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. එමනම් මේ සූත්‍රය දිලා අපිට පුළුවන් මේ ගාන හදන්න. හැබැයි මේ ගාන හදනකොට ඔයගලන්ට පේනවා p බෙදීම qd කියලා පදයක් තියෙනවා ඒකේ. p කීයද? මෙන්න p නම් දීලා තියෙනවා. මිල රුපියල් 30 දී ගණනය කරන්න කියලා නේද තියෙන්නේ. ඒතර p නම් 30යි. එතකොට මේ වෙලාවේ ඉල්ලුම් ප්‍රමාණය qd කෝ? ඒක නෑනේ. එතකොට මොකද පුතේ කරන්න ඕනේ? ඉල්ලුම් ප්‍රමාණය නැත්තම් මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය අපි හොයාගන්න ඕනේ. මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න පුළුවන්ද? පුළුවන්. කොහමද? මේ තියෙන ඉල්ලුම් සමීකරණේ මේකට දානවා මේ රුපියල් 30 නේද? මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය හොයන්න නම් මේ p වෙනුවට මිල 30 ආදේශ කරනවා. අන්න ඒ ආදේශ කරාම මෙතන උත්තරේ එනවා මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය කීයද කියලා. ඒ ඔය විදියට ඉල්ලුම් ප්‍රමාණය අපි පෙරවැඩක් විදිහට හොයා ගන්න ඕනේ. හොයාගෙන ඊට පස්සේ අපි මේ සූත්‍රයට ආදේශ කරන්න ඕනේ. මොකද සූත්‍රය b වැඩි කිරීම p බෙදීම qd. එතකොට මෙන්න තිනවා ඒ ගාන. ඒ ගානේ පෙරවැඩි මේ විදිහට දීලා තිනවා මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න එක. මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න අපි කරේ මේ ඉල්ලුම් සූත්‍රයට ඉල්ලුම් සමීකරණයට p වෙනුවට 30 ආදේශ කරා. ආදේශ කරාම අපිට එනවා qd 300ක්.
ඒතුන් සීය අපි මේ ඔරිජිනල් සූත්‍රයට ආදේශ කරනවා මේ තියෙන්නේ ඉල්ලුම් සමීකරණයේ දීලා තියෙන වෙලාවක අපි නම්‍යතාවය ගණනය කරන සූත්‍රය. ඒතර p වෙනුවට 30 ආදේශ කරා qd වෙනුවට 300 ආදේශ කරා. එතකොට මෙන්න මේ ඍණ 6 කොහෙන්ද ආවේ පුතේ? b වෙනුවට ඍණ 6 ආදේශ කළා. කොහෙන්ද ආවේ? ඔගොල්ලෝ බලන්න. ඔයාලගේ ගාණ පොඩ්ඩක් බලන්න ආපහු ගාණේ තිනවා QD සමානයි මොකද්ද ඍණ 6 sorry QD සමානයි 480 ඍණ 6යි p උදී ඔය සූත්‍රයේ 6 කියන්නේ මොකද්ද මම ඔයගලන්ට ඒක ෂෙයා කරලම පෙන්නන්නම් එතකොට තමයි ඔයගලන්ට හොඳට තේරෙන්නේ මේ සූත්‍රේ පුතේ මේ 480 කියන්නේ මොකද්ද? A නේද? A මේ මොකද්ද? B අපි QD සමීකරණයේ ඔරිජිනල් ආකෘතිය ලිව්ව කොහොමද ලියන්නේ? QD සමානයි A ඍණ BP. ඕම නේද ලියන්නේ? එතකොට දැන් මේ ආකෘතියේ මේක ආදේශ කරලා බලන්නකෝ එක එක තැනට කියලා. මෙන්න තියලා බලන්න. දැන් මොකෝ වෙන්නේ? A වෙනුවට තමයි 480 ලියලා තියෙන්නේ. B වෙනුවට තමයි 6 ලියලා තියෙන්නේ. එහෙනම් බලන්න අපිට කෙලින්ම මේ ඉල්ලුම් සමීකරණයේ ඉල්ලුම් මොකේ බෑවම දීලා තියෙනවා. එහෙනම් B වලාගය මෙතන දීලා තියෙනවා. ඒකින් තමයි පුතේ අපි මේ සූත්‍රය පාවිච්චි කරන්නේ. ඉල්ලුම් සමීකරණය දීලා තියෙනවා. එතකොට අපිට කෙලින්ම b වල උත්තරේ එනවා. අන්න ඒ විදිහට තමයි මේ 6 b වලට ආදේශ වුනේ. ඉල්ලුම් සමීකරණය තුල b වලාගිය තිනවා. ඒක හොඳට මතක තියාගන්න. රයිට් ඒ විදිහට තමයි අපි මේක ආදේශ කරේ. ඒ ආදේශ කරලා අවසානයේදී අපි මේ විදිහට පිළිතුරු ලබාගෙන තියෙනවා. රයිට් ඉතින් ඕගොල්ලෝ මේ ගණන් ටික තව තව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හොඳේ ප්‍රැක්ටිස් කරොත් ඕගොල්ලන්ට මේව හොඳට පුළුවන් වෙයි. ප්‍රැක්ටිස් නොකරොත් නම් ඉතින් මේවත් නිකන් අර අරාබි වගේ තියේ. හරි. රයිට්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ තවත් වෙනස් වූම ගණන. දැන් මේ ගණන් හතරම ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන ගණන් හොදේ. ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න නෑ මේක. ප්‍රැක්ටිස් කරන්න මොකද කරන්න ඕනේ? මේ ගණන් ටික අපව හදන්න ඕනේ හොදේ. මේ හැම ගානකින්ම ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඒ හින්දා මේ ගණන් කරා කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ ගණන් තව 10 පාරක්වත් කරොත් වන්න ඔයගොල්ලන්ට නම්්‍යතා මිලිල්ලුම් නම්්‍යතා සූත්‍රයට අදාළ ගණන් ටික හදන්න පුළුවන් වෙයි. රයිට් මේ හතරවෙනි ගානේදී කියන පුතේ මිල 100 දිල්ලුම් ප්‍රමාණය 400යි. එම මිලේදී නම්්‍යතාවයේ 1.15යි. ගානේ ආනේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය දැන් මේ ගාන කොහොමද මොකෙන්ද හදන්නේ කියලා ඔයගොල්ලෝ හොයන්න ඉපැ. මතක තියාගන්න විභාගෙදී මෙන්න මේ වචනේ ගෑවිලා තිනවනะ. මිලිල්ලුම් නම්්‍යතාවයේ උත්තරේ දීලා තිනවනะ. ඒ කියන්නේ මේ ගාන හදන්න ඇත්තේ බොහෝ දුරට මිලිල්ලුම් නම්්‍යතා සූත්‍රයක් පාවිච්චි කරලා. දැන් එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? මේකේ උත්තරේ හොයන්න මිලිල්ලුම් නම්්‍යතා සූත්‍රයක් පාවිච්චි කරන්න ඕනේ. ඒකේ ප්‍රතිශත සූත්‍රය පාවිච්චි කරන්න බෑ. මොකද මේ ඉලක්කම් එකක්වත් ප්‍රතිශත වලින් දීලා නැහැ. ඒ වගේම ඉල්ලුම් සමීකරණයක් දීලත් නැහනේ. එහෙනම් b වැඩි කිරීම p බෙදීම qd කියන සූත්‍රය හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද අපිට ඕන කරන සූත්‍රය? ඩෙල්ටා qd බෙදීම ඩෙල්ටා p වැඩි කිරීම p බෙදීම qd කියන සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ. එන්නේ සූත්‍රයට අපි මේ අගයන් ආදේශ කරමු. මෙන්න අපි සූත්‍රය පළවෙනියට ලියා ගන්නවා. ඩෙල්ටා qd බෙදීම ඩෙල්ටා p වැඩි කිරීම p බෙදීම qd කියලා. ඊළඟට අපි දන්න තොරතුරු ටික ආදේශ කරනවා. දන්නේ මොනවද? අපි දන්නවා මිල. මිල කීයද? මිල 100යි. ඉල්ලුම් ප්‍රමාණය 400යි. ඒක අපි දන්නවා. ඒ වගේම මිලේ වෙනසත් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොඩි පෙරවැඩක් කරා නම්. මේ විදිහට පොඩි පෙරවැඩකුත් කරගන්න ඕනේ මුතේ. අපෙන් අහන්නේ මිල 100 ඉල්ලුම් ප්‍රමාණය 400යි මිල බිඳුව දක්වා මිල බිඳුවේදීනේ අහන්නේ. එතකොට ඔයගලන්ට පේනව නේද? මිල 100ට දීලා ඊට පස්සේ මිල බිඳුව වෙලා. එතකොට මිලේ වෙනස කීයද? මිලේ වෙනසත් 100යි. නේද?
එතකොට මෙතෙන්ට අපි දැම්මා මිලේ වෙනස. ඒ වගේම මිලේ ඉල්ලුම් නම්‍යතාවය අපිට දීලා තියෙනවා. ඒ මිලේ ඉල්ලුම් නම්‍යතාවය යගේ අපි මෙතෙන්ට දාමු. දැන් එතකොට බලන්න මේ සූත්‍රයේ එක පදයයි අපි දන්නේ නැති. නේද? නම්‍යතාවය දීලා තිබ්බ ගානි මිල දීලා තිබ්බා. ඉල්ලුම් ප්‍රමාණය දීලා තිබ්බා. අර මිල අගයන් දෙකක් දීලා තිනින්ද මිලේ වෙනස හොයා ගන්නත් පුළුවන්. මේ මිලේ වෙනසත් අපි දැම්මු. දැන් මේ මේ ගාන සුළු කරාට පස්සේ පුතේ මෙන්න මේ විදිහට හැදිලා අවසාන වශයෙන් මෙන්න මේ විදිහට එනවා ඩෙල්ටා කිව් ඩී 600යි කියන. මතක තියාගන්න ඩෙල්ටා කිව් ඩී 600යි කියන්නේ අවසාන පිළිතුර නෙමෙයි. ඩෙල්ටා කිව් ඩී කියන එකේ තේරුම තමයි ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. ඉල්ලුම් ප්‍රමාණය නෙමෙයි නේද? ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස 600යි. එතකොට ඉල්ලුම් ප්‍රමාණය 600කින් වෙනස් වෙලා තියෙනවලු මෙතන. ඒකයි ඒ කියන්නේ. මිල 100කින් අඩු වෙtti ඉල්ලුම් ප්‍රමාණය 600කින් මොනවා වෙලාද? වැඩි වෙලා තියෙන්න ඕනි. මෙන්න මේ වෙනස තමයි පුතේ මෙතන පෙන්වන්නේ. එහෙනම් මේ 600 ගලපලා මෙතෙන්ට අපි උත්තරේ දාන්න ඕනේ. විභාගෙට අපෙන් අහන්නේ මෙන්න මේ උත්තරේ කීයද කියලා. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය අහන්නේ. එතන මෙතන පුතේ ඕගොල්ලෝ මේ හොයා ගන්න 600 වෙන ගැහුවා වගේ උත්තරේ විදිහට ලියන්න එපා. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 600 නෙමෙයිනේ. නේද? මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කීයද? දැන් මේක ගලපලා ගත්තහම උත්තරේ 1000ක් එන්නු. මේ තියෙන්නේ හරි උත්තර. මිල 100දී ඉල්ලුම් ප්‍රමාණය sorry මිල බිඳුවේදී දැන් මේක පොඩ්ඩක් වැරදි ටයිප් වෙලා තියෙන. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 1000ක් වෙනවා. මේක තමයි ඒකේ උත්තරය. හරි අපි එම් බලමු. එමනම් ඒ ගානේ අවසාන ප්‍රශ්නේ ලක්ෂණ නම්‍යතා සූත්‍රවල අවසාන ගාන. මේක ඔයාලා තනියෙන් හදලා බලන්න. මොකද මෙතන ප්‍රතිශතා කියක් තියෙන්නේ. මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ගාන තනියෙන් හදලා බලන්න මොකද මේකේ උත්තරය කියලා. මම දැන් ඔයාලට මේකේ උත්තරේ පෙන්නන්න. ඕගොල්ලොත් හැදුවේ මෙන්න මේ විදිහටද බලන්න. ඒ ගානේ ප්‍රතිශතාගයක් දීලා තින්නේ. ප්‍රතිශතාගයක් දීලා තියෙන අවස්ථාවක අනිවාර්යෙන්ම අපි ප්‍රතිශත සූත්‍රය පාවිච්චි කළ යුතුමයි. ඒක ප්‍රතිශත සූත්‍රය පාවිච්චි කළා. මේ තින්නේ ප්‍රතිශත සූත්‍රේ. ඒක පාවිච්චි කරලා අපි ඒක දින තොරතුරු මෙතෙන්ට ආදේශ කරනවා. අපිට ඒක කියනවා පුතේ මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ 0.5යි. ඒ වගේම මිල වෙනස් වෙලා තියෙනවායි කියලා 100/10යි. දැන් ඒ අගයන් දෙක වෙන වෙනම අපි ආදේශ කරනවා. ඒ ආදේශ කරාම දැන් අපි සුළු කරලා ගත්තාම අපිට පේනවා ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස නැත්නම් ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස ඉන්නේ අපිට 5යි. මේ මොකද කියන්නේ 100/5කින් අඩු වෙලා කියන එක. මොකද මේ මේක ප්‍රතිශතයක්නේ. එතකොට ඉල්ලුම් ප්‍රමාණය 100/5කින් අඩු වෙලා තිනවා කියන එක තමයි අපේ අවසාන පිළිතුර. එතකොට ඕගොල්ලන්ගේ මේ විදිහට ගාන හදලා ඔයාලා මෙතන ලියන්න ඕනේ සිංහලෙන් ලියන්න මතක ඇතුව මේ ප්‍රශ්නෙට උත්තරේ. මේ බලන්න ප්‍රශ්නේ අහන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීමේ ප්‍රතිශතය කොච්චරද? ඔගොල්ලෝ ලියන්න ඕනේ පුතේ ඉල්ලුම් ප්‍රමාණය 100/5කින් අඩු වී ඇත කියලා. රයිට්. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරේ. ඔයාලා මේ ප්‍රශ්න පහ පුතේ අඩුම ගානේ තව 5 පාරක්වත් හදන්න. ඒ කියන්නේ ගණන් 25ක් හැදෙනවා. අස්පාරක්වත් තදන්න. එතකොට තමයි මේ ගණන් ටික ඔයගලන්ට හොඳට හුරු වෙන්නේ. ඒ වගේම මේ වීඩියෝ එක තේරුණේ නැත්නම් තව දෙතුන් පාරක් මේ වීඩියෝ එක ප්ලේ කරා. ඒ ප්ලේ කරලා අහන බලන වාතාවන් ගාන වැඩි වෙන්න ඕගොල්ලන්ට මේක අවබෝධ වෙන ප්‍රමාණයත් වැඩි. එමනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනම් ඊළඟ කොටස අපි ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරමු.